පසුගිය කාලයේ පුරාවටම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධ සම්බන්ධයෙන් මතුව තිබුණේ දැඩි ගැටලුකාරී තත්ත්වයක්. ප්‍රමිතීන් තොර බාල ඖෂධ ප්‍රසම්පාදනයක් නැති ඖෂධ ගනුදෙනු ගැනත් මේවන විට දැඩි කතාබහක් මතුව ඇති අතර මීට අදාළව අධිකරණයේ හමුවේ පවා තොරතුරු රැසක්ම අනාවරණය වෙමින් තිබෙනවා. එවැනි පසුබිමක මේ වසරේ ගෙවුණු මාස 3ට පමණක් තත්ත්වෙන් බාල ඖෂධ සහ ශල්‍ය උපකරණ කාණ්ඩ 16ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ. මේකට අඩංගු වෙනවා මෙරපනම් කියන ප්‍රබල ප්‍රතිජීවක ඖෂධය, ට්‍රොපිකමයිඩ් කියන අක්ෂිදියරය, කැල්සියම් ග්ලූකෝනේට් කියන එන්නත, ක්ලින්ඩමයිසින් කියන එන්නත, ලිතියම් කාබනේට්, ග්ලිකසයිඩ් කියන දියවැඩියාට භාවිතා කරන ඖෂධය, සෝඩියම් බයිකාබනේට් කියලා වකුගඩු කාන්දු පෙරණදී භාවිතා කරන අදාළ රසායනය, ඒ වගේම තමයි අක්ෂි කාච, සමහර චර්ම රෝග වලට භාවිතා කරන ක්‍රීම් වර්ග, ශ්වසන ආබාධ තියෙන ලබා දෙන කැස්සර ලබා දෙන සමහර සිරප් වර්ග, කැනුලා වර්ග, දැඩි සත්කාර ඒකකවලදී රෝගීන්ට එන්නත් ලබා දෙන භාවිතා කරන මධ්‍යගත ශිරාගත අදාළ උපකරණ කියන CVP ලයින්, ඒ වගේම තමයි ශ්වසන ආබාධ තියෙන අයට ශ්වසනය පහසු කිරීමට භාවිතා කරන අදාළ ශ්වසන උපකරණ නැත්නම් නෙබුලයිසේෂන් කිට්. මේ වගේ ඖෂධ කාණ්ඩ වර්ග 16කට ආසන්න ප්‍රමාණයක් ගුණාත්මකභාවයෙන් අඩු බව වෛද්‍ය සැපීම් ඒකකයේ මගින්ම තහවුරු කරලා තිබෙනවා. මේකේ විශේෂත්වය තමයි මේ ග්ලිකසයිඩ් කියන ඖෂධය ලංකාවේ හදන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව. ඒකේ වාර්තාවේ සඳහන් වෙනවා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ අදාළ කර්මාන්ත ශාලා පරිශ්‍ර ප්‍රමිතිගත GMP තත්ත්ව සහතිකේ ලබා ගන්න සුදුසු තත්ත්වයක තිබෙනවද කියලා ප්‍රශ්නය මතුවෙන බව. එහෙනම් අර විදේශීය කියන චොරජාවරම් කාර්යයන් විතරක් නෙමෙයි රජයේ යටතේ පවතින අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට රෝහල් වල අහිංසක මිනිසුන්ට ඖෂධ නිෂ්පාදනය කරන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හදන ඖෂධවලත් ගුණාත්මකභාවය ප්‍රශ්නසහගත බව වෛද්‍ය සැපයුම් ඒකකයේ දේදුරුණ්ඩයස්ගේ අස්සනින් නිකුත් කරපු වාර්තාවල පැහැදිලිව සඳහන් වෙනවා. මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අතපසු වීම රසක් ගැන පසුගියදා පැවති කෝපා කමිටුවේදී අනාවරණය වුණා. ඒ සෞඛ්‍ය මාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ ගැටලු විමර්ශනය කිරීම සඳහා සකස් කළ කෝපා අනුකාරක සභා වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සලකා බැලූ අවස්ථාවේදී එහිදී මෙම වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කෝපා කමිටුව සෑහීමකට පත් නොවූ අතර නැවතත් මාස දෙකකින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම කාරක සභාවට කැඳවා අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බලන බවයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ. දැන් මේ අනු කමිටු වාර්තාව ගැන දැනුවත්ද සෞඛ්‍ය අමාත්‍යාංශය? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ අනු කමිටු වාර්තා ඉදිරිපත් කරපුවාම මේ වාර්තාව ඔහේ තියෙනවා. අපි ආයේ නැවත කඳුබහම තමයි මේක හොයන්නේ. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඉදිරි කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය යම් විදිහක රටේ බෙහෙත් හිගයක් ඇති වෙන තත්ත්වයට පත් කරනවාද නැතිද මේ ක්‍රමවේදය තුළ? ඖෂධ සැපීමේ විශාල ප්‍රගතියක් පසුගිය කාලේ අපි ඇති කරලා තිනවා. මේ අවස්ථාවේ ආයතනවල අඩු ඖෂධ ප්‍රමාණය 56ක් 860කින් 56ක් නෑ. වයිටල් බෙහෙත් කියලා තියෙනවා ඖෂධ, ඒවා 14ම තියෙනවා මේ අවස්ථාවේදී. ජාතික වශයෙන් 188ක් අඩුයි. එක් එක් රෝහල් වශයෙන් ගත්තාම සමහර රෝහල්වල ඖෂධ 8යි 10යි අඩු. සමහර තැන්වල 20යි 18යි ඒ වගේ. දන්ත පද්ධතියෙන් එන තොරතුරු 100%ක්ම හරි කියලා 100%ක් නැතුණත් මට කියන්න පුළුවන් 95%කටත් වඩා යම් යම් තැන්වල හදිසි ඇති වෙන්න පුළුවන් ගැටලු. විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය 2024 මාර්තු 31 දිනට පෙර අවසන් කිරීමට කටයුතු කිරීම. ආකච්ඡා කරලායි මේ දිනේ දැන් මේ මාර්තු 31කට පෙර අවසන් කරන්න ඕන කියලා. මුත් මලත් එක ගුණයක. යම් ප්‍රගතියක් තියෙනවා, නමුත් තව ගොඩාක් දුර යන්න තියෙනවා. e-procurement නැද්ද? මොකද්ද තියෙන සිස්ටම් එක දැන්? e-procurement තාම පටන් ගන්න නැහැ. නෑ. වෙන නිර්දේශම ක්‍රියාත්මක වෙලා නැහැ. විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය කොහොමදත් මේ අවුරුද්දේ වෙන්නේ? තිබිච්ච සිස්ටම් එකේ ගොඩාක් අඩුපාඩු තිබුණා. ඒ නිසා තමයි මේ අලුත් සිස්ටම් එක ඇති කරේ. දැන් මේක පටන් ගත්තේ කවද්ද මේක? අවුරුදු 5ක් දැන් මුදල් අමාත්‍යාංශයට මේක කරන්න අවුරුදු 5ක් යනවා නම් ඉතින් ආයේ මොකද කතාව? රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.